වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් වල තීරණ ගන්න චරිත කිහිපයක් වැඩපෙන්නපු ක්‍රිකට් තරගයක් ගැන තමයි අපි අද පළමුවෙනි මේ කතා කරන්නේ. මේ තරගයේ සනත් ජයසූරියගේ පළවෙනි ටෙස්ට් තරගය වගේම චන්දික හතුරුසිංහගේ පළවෙනි ටෙස්ට් තරගය. මේ තරගයේ තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතරේ. තරගයේ කාසිවාසයේ දිනපු ශ්‍රී ලංකා නායක අර්ජුන තරගයේ පළමුවෙනි පන්දුවට පහර දෙන්න නවසීලන්තයට ආරාධනා කළා. නවසීලන්තයෙනම ලකුණු 296කට සීමා වෙද්දී ඇන්ඩ්‍රූ ජෝන්ස් ලකුණු 122ක් ලබා ගන්න සමත් වුණා. වර්තමාන ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු කරු විදියට ඉන්න රුමේෂ් රත්නායක නවසීලන්ත කඩලු 5ක් දවා ගන්න සමත් වුණා. පළමුව ඉනිමෙට පිටියට ආපු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 253කට සීමා වෙද්දී වර්තමාන ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 119ක් ගනිද්දී ඒ තරගයේ ටෙස්ට් ආරම් දිනපු චන්දික හතුරුසිංහ ලකුණු 23කුත් සනත් ජයසූරිය ලකුණු 35කුත් ගන්න සමත් වුණා. නවසීලන්ත දෙවෙනි ඉනිම කඩලු 6කට ලකුණු 344කට නවසීලන්තය අත්හිටුවද්දී පළවෙනි ඉනිමේ ශතකයක් ගත්ත ඇන්ඩ්‍රූ ජෝන්ස් දෙවෙනි ඉනිමේ ශතකයක් ගත්තා. ඒ වගේම ජෝන් රයිට් උත් දෙවෙනි ඉනිමේ ශතකයක් ගන්න සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි ඉනිමේ පන්දුවෙන් වැඩපෙන්පු චම්පක රාමනායකත් අශෝක ද සිල්වාත් කඩලු 2ක් ගන්න බෙදා ගන්න සමත් වුණා. ලකුණු 418 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පස්වෙනි දිනේ අවසන් වෙද්දී ලකුණු 344ක් විකට් 6කට ලබා ගනිද්දී පළවෙනි ඉනිමේ ශතකයක් ගත්ත ගුරුසිංහ දෙවෙනි ඉනිමේත් ශතකයක් ලබා ගන්න සමත් වුණා. මේ තරගයේම ටෙස්ට් රන් දිනාගත් චන්දික හතුරුසිංහ තමන්ගේ දෙවෙනි ඉනිමේදී ලකුණු 81ක් ලබා ගන්න සමත් වුණා. සනත් දෙවෙනි ඉනිමේදී පන්දුවට පහර දෙන්න පිටියට ආවේ නැහැ. තරගය නතර කරද්දී මේ තරගයේ ශ්‍රී ලංකා වෙනුවෙන් කඩලු 2ක් දවා ගන්න ග්‍රැම් ලැබ්‍රොයි වර්තමාන තේරීම් කමිටු සභාපතිවරයා සමත් වුණා. තරගයේ ජයපරාජයන් තොරව අවසන් වෙද්දී තරගයේ වීරයෝ 3 දෙනෙක් නම් කළා. ඒ ඉනිම් දෙකේම ශතක ලබා ගත්ත ඇන්ඩ්‍රූ ජෝන්ස්, අසංක ගුරුසිංහ සහ ශ්‍රී ලංකා පළවෙනි ඉනිමේ දවා ගැනීම් 7කට දායක වුණු නවසීලන්ත කඩලු රකින ක්‍රීඩක ඉයන් ස්මිත් තමයි තරගයේ වීරයන් 3 දෙනා විදිහට නම් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුවිශේෂී දායකත්වයක් දෙන චරිත කිහිපයකටම වැදගත් තරගයක් ඔය විදිහට තමයි අවසන් වුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.